මේ කර්මය විපාක දෙනකොට අපි කියනවා උපපජ්ජන වේදනීය කර්ම අපරාපරි වේදනීය කර්ම අහෝසි කර්ම කියලා කොටසක් තියෙනවා. මේ දැන් මේ ආත්මෙම විපාක දෙන කොටසක් තියෙනවා. ඊළඟ ආත්මේ විපාක දෙන කොටසක් තියෙනවා. මේ ආත්මෙ වෙන කොටසයි ඊළඟ ආත්මෙ වෙන කොටසයි වගේ තීරණය වෙන්නේ මොන සාධකවලින්ද? ඒක වෙන්නේ ජවන් වලින්. දැන් ජවන වලදී තියෙනවා දැන් මේ පළවෙනි ජවන් ස්පීඩියක් තියෙනවා. දැන් වලවෙනි ජවන් ස්පීඩියක් කියන එකේදී අර අපි අර මේ යම්පිටි මේ හිතක් පහළ වුණා. ලෝභ හිතක් හරි දේහ හිතක් හරි මොනවා හිතක් පහළ වුණා කියන්නේ. ඒ හිත පහළ වෙනවා කියලා කියන්නේ ජවන වලදී. එහෙම. හැබැයි මේ ජවනයේ හිත පහළ වෙන. එහෙම. මේ හිත පහළ වෙන්නේ උපනිද්‍රේ වෙනීම තමයි මූලික ජවන වලදී. අර කියන්නේ ඇහැ රූපය ගෝචර වෙන, අත ශබ්දය ගෝචර වෙන හිතක් පහළ වෙනවනම් ඒක වැද්ද ගැනීම උදයි තියෙන්නේ. විභාග හිතක් වැද්ද ගන්න. එහෙම. ඒ වැද්ද ගන්න කියන ශක්තියක් නැහැ ජවන් වලට මොනවත් මතු විපාකයක් හද ගන්නවා. ඒවා නිකන් හිත් බීජ. එහෙම. ඒක පළවෙනි දෙවෙනි මනෝද්වාර චිත්ත විද්‍යාවක යන කොටස්. එහෙම. ඒවත් ඒ තරම් බලයක් නැහැ. ඒකින් එකින් එක ආදී වෙන ප්‍රත්‍ය ලැබලා බලවත් වෙලා. ඊට පස්සේ උපනිශ්‍රී ලබාගෙන. අන්න මේ තුන්වෙනි බලවත් චිත්ත විද්‍යාවක් හද ගන්නවා. මනෝද්වාර. අන්නේ මනෝද්වාර තුන්වෙනි චිත්ත විද්‍යාව තමයි කාය මොනවා හරි විපාක දෙන්න පුළුවන් ශක්තියක් හද ගන්න. ඒ විපාක දෙන්න පුළුවන් ශක්තිය එන්නේ ඒ මට්ටමට. අන්න ඒකයි. එහෙම. ඒ මට්ටමට නිකන් යන්නේ හැංගීම් නෑ. එහෙමයි. ඔය මේ ආරම්භන ගෝචර වුණා. වැදගත් ඇයි විතරයි. එහෙමයි. වැදගත් එකේ දෙවනි මේ මනෝද්වාර චිත්තෙ විදි. හිතේ සනිටුහන් වුණා. එහෙමයි. හිතේ පිහිටියා. එහෙමයි. ඊට පස්සේ ඒ පිළිබඳව හැංගේ යන්තම් මේ හැංගීම් මාත්‍ර ටිකක් ආවා. එහෙමයි. තුගෙරේ. එහෙමයි. ඒ හැංගීම් මාත්‍රාවට වේදනා සංඥාවට ප්‍රතිඵල ඉන්නේ. එහෙමයි. ඔව් උපත්තියකින් දෙදෙත. එහෙමයි. ඒ හැංගේ ජවන් වල හිටියා ඉතරයි. එහෙමයි. ඉත හතරවෙනි චිත්ත වීතියේ නෝ අන්න ඒකේ තියෙන ඒව තමයි බලවත් වෙන්නේ. ඒකේ පළවෙනි චිත්තක්ෂණේ ආසේවුපත්ටි නෑ ඔය හිතසේ මුලනේ ඒක. ඒකේ කියන්නේ දුබලයි. එහෙමයි. අන්න ඒකේ ධිට්ඨ සංවේදී වශයෙන් මෙලෝ ප්‍රතිඵලයක් දෙනවා. ඒකේ හේතු වෙනවා. එහෙමයි. පන්නෝට ඒක හේතු වෙන්නේ දුන්නේ නැත්නම් අවෝධි. මෙලෝදි ප්‍රතිඵල දුන්නේ නැහ අවෝධි. ඒ පළවෙනි ජවනි ආසේවනි ලැබලා දෙවනි චිත්තක්ෂණේ පහළ වෙනවා. අනිත් දෙවනි චිත්තක්ෂණය ලැබෙන බලයේ ඊළඟ අධ්‍යාත්ම ප්‍රතිඵල දෙන්න ශක්තියක් එනවා විපාක දෙන්න. යද උපපජ වේද. එහෙමයි. ඒ දෙවනි භවයේ විපාක දුන්නේ නේද? ඒකත් අවෝධි. අවෝධි. ඒතොර දෙතන තුන හතර පහ. එහෙමයි. බලවත්. එහෙමයි. අපරාපරිය වේදනීක සතර කවදා හරි දෙන්න. ඒවේ බලය අපි හිතන. බලය අපි හිතන. ඔය පළවෙනි එකකින් ආසෙලා දෙවනි එක බලවත් වෙනවා. එහෙමයි. ඒකින් ආසෙලා තුන්වෙනි එක බලවත් වෙනවා. මේ තුන්වෙනි එක බලවත් වෙලා ඒ වගේ උපරිම අවස්ථාවට ගිහිල්ලා තමයි ඒක මෙවෙන්නේ. ඔව්. ඒකේ උපරිම තුන හතර පහ. එහෙමයි. පහින් පස්සේ ක්‍රමක්‍රමයෙන් ආය අඩු වෙන්න පටන් ගන්නවා. එහෙමයි. අඩු වෙන්න පටන් ගන්න. 6 7 යනකොට. එහෙමයි. 6 වෙනි එක දැනකම් මේ අපරාපරිය වෙනවා. එහෙමයි. 7 වෙනි එක ඊළඟ භවයේ. විවාහ කියනවා. දැනගේ අවුරුදු. එහෙමයි. ඒ කියන්නේ තේම. ඒ 7 වෙනි එක වෙන්නේ උත්තරදී චුටි ප්‍රසන්න. ඔව් චුටි වර්ෂන් දැන් අලුත් එක. පරිසද්ධිය 7 වෙනි ඇලුවේ නැන්නේ ඒක අවුරුදු. ආයීව තුල තමයි මේකේ අර කොයි කාලෙද මේව වෙන්නේ කියන එක. අන්නේ විග ඒ ජවන් වල තියෙන ක්‍රමයන්ව තමයි කාල දෙන්නේ. හාන්. මනෝද සුද්ධ මනෝද්වාර දෙකින් ඉදිරි ඉඳා. ඔය කියන හතර වෙනි එක ගියහම ඒකත් අර අනුබද්ධ ආධාරක චිත්ත විද්‍යාවනේ. එහෙමයි. ඔකෙන් පස්සේ ශරීර සුද්ධ මනෝද්වාර නැගෙනවා දැන් ධ්‍යාන වලට මාර්ග බල වල. එහෙමයි. ඒ වගේම ඔය චිත්ත විද්‍යාව ඉදිරි ගියහම ඊට පස්සේ සෝවාන් වෙදලා. එහෙමයි. පරතෝගෝසක අරගෙන ප්‍රත්‍ය ලැබලා හිටා. එහෙමයි. ඔය විදිහ සුද්ධ මනෝද්වාර චිත්ත මේ යනවා ඊළඟ අවස්ථාවේදී. එහෙමයි. අර වගේ ජවන හතර ගිහිල්ලා. එහෙමයි. ජවන හතරේ චිත්ත පීඩි ගිහින් ගිහින් අනුකූල වෙනවා. එහෙමයි. අනුකූල වෙලා හිටන් ඒ බලවත් වෙච්ච වෙලාව. එහෙමයි. එතනින් කියනවා සුද්ධ මනෝද්වාර චිත්තය. ආ ආ ආ. ඒ සුද්ධ මනෝද්වාර චිත්තය යනකොට අර මුලින් ගියා උපනිශ්‍රේ වෙනවා. එහෙමයි. එන්න ඒ මේ සද්දේ උපනිශ්‍රේ කරගෙන ධර්ම ශ්‍රවණේ උපනිශ්‍රේ කරගෙන. එහෙමයි. ආපු චිත්ත වැලකම මේ මේ කෝටි ගානක් මේ චිත්ත පීඩි ගිහින් ගිහින්. එහෙමයි. ඒකෙන් බලවත් වෙච්ච එක බලවත් උනහම මාර්ග ප්‍රබල ආසන්න මොහොතේදීකොට සුද්ධ මනෝද්වාර චිත්ත විදියට ඒක රහණී යන ඒක උපනිශ්‍රේ කරේ. ඊ තමයි පරිේ ලබන්නේ. ඒ සුද්ධ මනෝද්වාරයෙන් යන එක යන්න මොනේ? යන්න ඕනේ. යන්න. ඒ මොකද මොකද මාර්ග චිත්ත විදිය බල චිත්ත විදිය කියන්නේ. සුද්ධ මනෝද්වාරයෙන් යන එක. හැබැයි ඒතර මේ මුලේක උපනිශ්‍රේ නොවි ඒක හටගන්නේ. එහෙම. ඒ නිසා තමයි
පරතෝග මේ සද්ධර්ම ශ්‍රවණේ සත්පුරුෂ සංසේවනේ ඉතිලා ඕනේ එහෙම ඒක පූර්ව භාවෙන්න ඕනේ ඒක පූර්ව භාවෙන්න එද මේ දාස් මේ ඊළඟ කියනවා යෝනිසෝ මනිකාරය එහෙම ඉත යෝනිසෝ මනිකාරය පරත මේ 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 කියන්නේ මේ අර සෝතන් ධාරයෙන් ගන්න පුළුවන් එකක් නෙමෙයි එහෙම මෙනි කරන්න බෑ ඒක එහෙම ධෝනි මෙනි කරන්න බෑ මේ ඒකාන්තයේ අර කියන්නේ මේ මේ සුද්ධ මනෝද්වාර චිත්ත යන්න ඕන යන්න ඒතකොට ඒක නේ සුද්ධ මනෝද්වාර චිත්ත පස්සේ යන්නේ ධෝනි මෙනි කිරීම එහෙම උලිගිර තියෙන්න ඕන හැදිලා ඒ කාරණා හතරම ඕනේ සුවා සුවා එන මුලි පරිතෝෂ ප්‍රති අන්තිත මුලි චිත්ත විතර දියෙන්න ඕනේ මේ ජෝරිසෝ පරිජිකාරී සුද්ධ මනෝද්වාරය ඇදී එක නිහී දියෙන්න ඕනේ එතන පළවෙනිගේ ආධාරය ලැබෙන සුද්ධ මනෝද්වාරය කියනවා එහෙම එහෙම ඒ නිසා ඒ පළවෙනිගේ නැත්නම් සුද්ධ මනෝද්වාරය යන්නේ නැහැ පළවෙනිගේ නැත්නම් සුද්ධ මනෝද්වාරය යන්නේ නැහැ ඒ ශ්‍රවණය කරපුකින් හටගත්තේ නැතුව එහෙම සෝවාක් පරිණතපත් වෙද්ද සුද්ධ මනෝද්වාරය ක්‍රියාත්මක වෙන්නේ ඒ නිසා තමයි කියන්නේ කන් නැත්නම් මේ සෝවාමීද බෑ කියලා. එහෙමයි. හේතුව ඒකයි. ඒ අරූප ලෝකේ සෝවාමීද බෑ කියලා තෝකයි. එහෙමයි. සුද්ධ මනෝද්වාර ගෙනියන්න පුළුවා. පුළුවා. අරූප ලෝකේ. එහෙමයි. ඒක කන්නේ තෝ බුලල්ලද. එහෙමයි. ඒකයි. එහෙනම් දැන් සෝවාන් වුණාට පස්සේ සුද්ධ මනෝද්වාර වලින් මොතරම් ගියයි. එහෙමයි. කල්පනා කරගෙන ඉඳලා ගියයි. ගියයි. භාවනා කරගෙන ඉඳලා මේ විදර්ශනා වල යන්න පුළුවා. එහෙමයි. ඒක ඉඳලා ගියයි. එහෙමයි. ඒසයි අරූප ලෝකවල සෝවාන් වෙලා ගිය කෙනෙක් අරූප ලෝකේ උපදිනවා. එහෙමයි. ඉදිරියට ලබනවා එහෙමයි. එවිදු වදනදී